අපි ඉන්න කාලේ අපේ කෝච්ස්ලා කියන එක අපි හරියට අහලා මේ හැම ඩිසිප්ලින් එකක්ම ෆලෝ කරොත් තමයි මේ ක්‍රීඩාව හරියට කරන්න පුළුවන්. ඉගෙනීමත් එක්කම ක්‍රිකට් ගන්න. ඔයාලා ෆාස්ට් බෝල් ඇටියට කරන්න බෑ. ඉතින් ඔයා ස්පින් කරන්න මේ ස්පින් දාන්න කිව්වා. ෆස්ට් ටයිම් බෝල් කරද්දිම බෝල් එක ගම්ම ටර්න් වුණා. එදා ඉඳන් තමයි ස්පින් පටන් ගත්තේ. හොඳ coach කෙනෙක් හොඳ ක්‍රිකටර් කෙනෙක් වෙන්නේ නැහැ because අර coaching කියන්නේ වෙනම මේකක්. මට අර්ජුන අයියා කියන්නේ ගියාම ඇඟේ වද්ද ගන්න එපා. කොහොම හරි බේරිලා අවුට් වෙලා හරි එන්න කියලා. තනියෙන් perform කරා කියලා ඔයා 100ක් ගැව්වට මම විකට් 10ක් ගත්තට මැච් එක පරදුනොත් ඒකෙන් හගයක් නැහැ. ඒකින්දා මම කියන්නේ ළමයින්ට ඇම්බෙලේම හිතන්න ටීම් එක ගැන. ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා කියලා කියනවා. තාම මම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ හැම එක්කෙනාම ඉගෙන ගන්නවා. මේ ක්‍රිකට් පිල්ලා සංගක්කාර හොඳට කියවනවා. මාවනතපත්තු තමයි බෙස්ට් ඒ අරවින්ද, මහේලා, සනත්යෙන් බෝලේ බලන්න වැඩිය. ඉස්කෝලේ ඉඳන් under 19 ඉඳන් එක්කෙනෙක්ටවත් ලංකාවේ ක්‍රිකට් වලට ගහන්න බෑ. දැන් ඉන්න කට්ටියට. විදින්නට පැරි විකට් වාර්තාව තාම හිමි ඔහුට. විකට් 800ක් කාටද ගන්න පුළුවන්. හොඳත් ප්‍රශ්න ආදේ පිටම අපි. අපේ අභිමානය एक दिन तरगत 350කට සහභාගී වෙලා විකට් 534ක් ලබාගෙන තිබෙනවා T20 තරගත 12කට සහභාගී වෙලා විකට් 13ක් ලබාගෙන තියෙනවා සාමාන්‍යයෙන් මුරි ක්‍රීඩකයෙකුගේ බලාපොරොත්තුව පාසල් ක්‍රීඩකයෙකුගේ බලාපොරොත්තුව ඉස්සෙල්ලාම කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන එක මුලින් පාසල් කණ්ඩායමට හෝ ඒ ආදි වශයෙන් ඒ කියන්නේ පල්ලෙහා පියවර වලින් පටන් අරන් පළමු යන්නට ඉන්නේ ඉතින් එහෙම ඇවිල්ලා ජාතික කණ්ඩායම නියෝජනය කරනවා සමස්තයක් හැටියට ගත්තොත් ටෙස්ට් එක් දින T20 තරග 495කට ශ්‍රී ලංකාව වෙනුවෙන් සොකීය දායකත්වය දෙනවා මුරලි. ඒකම ඊට පස්සේ බලාපොරොත්තුව කණ්ඩායමේ ඉන්න නම් විකට් ගන්න ඕන. ඒ විකට් ගන්නේ තමාගේ රට වෙනුවෙන් ටෙස්ට් එක් දින T20 තරගවල ඔහු අරන් තියෙන විකට් සංඛ්‍යාව 1347ක් කාටද ගන්න පුළුවන් මොකද හිතෙන්නේ මේ වගේ අවස්ථාවක නෑ ඇත්තටම මං හිතන විදිය නම් ඉස්සල්ලාම මං ක්‍රිකට් පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ ඉඳි එතකොට අවුරුදු 8යි එතකොට ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මම සොෆ්ට්බෝල් ක්‍රිකට් වලින් දැන් පටන් ගත්තේ කවදාක්වත් හිතුවේ නැහැ ඒ කාලේ මේ ළමයි දන්නේ නැතුව ඇති ක්‍රිකට් කියන්නේ ප්‍රොෆෙෂනල් ක්‍රිකට් එකක් නෙමෙයි දැන් තියෙන්නේ ප්‍රොෆෙෂනල් ඒ කාලේ ඉස්කෝලේට කොහොමද සෙල්ලම් කරන එක තමයි ආසාව තියෙන්නේ රටට සෙල්ලම් කරනවා කියන්නේ හරි අමාරුයි ලේසියෙන් සෙල්ලම් කරන්න බෑ නමුත් ඉස්කෝලේ පටන් ගද්දි ඉස්සෙල්ලාම ඉස්කෝලේ ටීම් එකට කොහොමද ගාන්නේ තමයි අපි හිතුවේ එතකොට මේ වගේ දැන් ළමයින්ට තියෙන ෆැසිලිටිස් නැහැ හඩුයි ඉස්කෝල මේ වගේ සංඛ්‍යාවක් සෙල්ලම් කරේ නෑ පොඩි ඉස්කෝල ලොකු ඉස්කෝල විතරයි ඒ කාලේ සෙල්ලම් කරන්න පුළුවන් දැන් මං අද අවෝඩ් සෙරමනි එක බලද්දී ඔක්කොම ගමේ ඉන්න ස්කෝල්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් තමයි ගොඩක්ම අවෝඩ්ස් අරන් තියෙන්නේ කොලම්බෝ ස්කූල්ස් වැඩි ගත්තේ නෑ මේ අවෝඩ්ස් ඒ කියන්නේ දියුණුව වෙලා තියෙන්නේ කොළඹ නෙමෙයි දියුණුව පිටපලත් වල වෙලා තියෙනවා ඒක මං ඇත්තටම ක්‍රිකට් බෝඩ් එකටයි පාසල් සංගමයටමයි ඉතාමත්ම ගෞරවය කරනවා ඒක හොඳ දෙයක් කියලා නමුත් ක්‍රිකට් පැතිරියාවන එක හොඳයි මුළු රටේ පුරා මම අම්මුණා මම ඉස්සල්ලාම එනකොටම ජැෆ්නා ටීම් එක අම්මුණා ඒගොල්ලන් ෆොටෝ ගත්තා ඒ කියන්නේ හැමතැනටම ගිහිල්ලා තියෙනවා ඒක හොඳ දෙයක් අපි ගාන කාලේ කැන්ඩි වල තමයි මම ශ්‍රී ලංකාවේ කැන්ඩි වල කොළඹ ගාල්ල ටීම් එකත් එක්කවත් ගහන්න බෑ අපිට කොළඹ ටීම්ස් වල විතරයි ශ්‍රී ලංකාවේ ඉතින් පාසල් ක්‍රිකට් කියන්නේ ඉස්සල්ලාම පාසලේ ළමෙක් වුණාම වැඩිය ගැන හිතන්න ඕන නෑ ලංකාවට සෙල්ලම් කරන්න මම ඩ්‍රීම්ස් ඒ කියන්නේ ලොකු ඩ්‍රීම්ස් තියාගන්න ඕන නෑ ක්‍රිකට් වල මොකද ක්‍රිකට් කියන්නේ හරිම ප්‍රෙෂර් තියෙන ගේම් එකක් ඒ කියන්නේ ප්‍රෙෂර් එක ඕගොල්ලන් අඩු කරන්න ඕගොල්ලන්ගේ දියුණුව උඩට යනවා ඒ කියන්නේ ප්‍රෙෂර් එක එළියට ගන්න ඕනේ එතකොට ඕගොල්ලන් එන්ජොයි කරන්න ඕනේ ඉස්සල්ලාම ක්‍රිකට් කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම ආසම ස්පෝර්ට් එකක් වෙන්න ඕනේ ඒක ලව් කරන්න ඕනේ ඊට පස්සේ ඒකට ඩෙඩිකේට් වෙන්න ඕනේ ඊට පස්සේ ඔයගොල්ලන් ඇවිල්ලා මම හිතන විදියට ඩිසිප්ලින් ඒක තමයි most important thing අනිවාර්යෙන්ම අපි ඉන්න කාලේ අපේ කෝච්ස්ලා කියන එක අපි හරියට අහලා අපි ඒගොල්ලන් කියන විදිහට ඩිසිප්ලින් ඒ කියන්නේ හැම ඩිසිප්ලින් එකක්ම ෆලෝ කරොත් තමයි මේ ක්‍රීඩාව හරියට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් එන්ජොයි කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෙෂර් දා ගන්න ඕනේ නෑ මම 100ක් ගන්න ඕනේ මම තනියෙන් මැච් එකක් දිනන්න ඕනේ එහෙම දාන්න ඕනේ. ගිහිල්ලා ඉස්සල්ලාම් පාටිසිපේට් කරනවා. ඒ කියන්නේ ටීම් එකට කොහමද ඔයගොල්ලන් යන්නේ? ගියාට පස්සේ මොනවද මං ටීම් එක වෙනුවෙන් කරන්න පුළුවන්? හැමදාම ඔයගොල්ලන්ට perform කරන්න බෑ. Cricket කියන්නේ failure එක 100% failure එක accept කරන්න ඕනේ. ඒ failure එක accept කරලා ඒ failure එකෙන් කොහමද මං ගොඩ එන්නේ? ඒක ඉගෙන ගන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම. මොකෝ මං ගොඩාක් sports බලනවා. මට ආසම sportsman අයලව Michael Jordan basketball ගානක් කෙනෙක්. එයා කියලා තියෙනවා එයාගේ success වෙන්න ඉස්සලා 10 පාරක් failure වෙලා තියෙනවා කියලා. එතකොට තමයි success මේ fail වුණායක failure වුණොත් විතරයි ඒකෙන් කොහමද එන්නේ කියලා දැනගන්න ඕනේ. දැන් ලංකාව ටීම් එකට ගියාම යන්න ලේසි. එතන ඉන්න තමයි අමාරු. මොකෝ failures එනවා. එතකොට ඔයගොල්ලන් කලකිරිලා ඒක ගැන හිත ඉන්නකොට තවත් fail වෙනවා. ඉතින් මම කියන්නේ මේ game එකක් ඇටියට ශ්‍රී ලංකාවට professional game එකක් ඒ වුණාට සෙල්ලම් කරනකොට enjoy කරන්න failure කෙනෙක් කාපුවම හොයකන්න අනිත් එක team success එක ගලන්න ඇම්බෙලේම individual success එක. එතකොට ඔයගොල්ලන්ට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා යනවා. අනිත් එක මම කියන්නේ මේ පාසල් දරුවන්ට කියන්නේ දැන් cricket ගහනකොට දැන් නම් ගොඩාක් teams තියෙනවා ගොඩාක් මේවා තියෙනවා. හැබැයි මෙතන ඉන්න සුළු ප්‍රමාණයට විතරයි professional ඇටියට ගහන්න පුළුවන්. ඉතින් පළවෙනි එක ඔයගලන්ගේ ඉගෙනීම කඩාකප්පල් කරන්න එපා. ඉගෙනීමත් එක්කම ක්‍රිකට් ගහන්න. මොකෝ දෙකම ඕනේ. මොකෝ හැම එක්කෙනාගේම මෙතන ඉන්න ළමයින්ගේ ඩ්‍රීම් එකක් තියෙනවා ලංකාවට සෙල්ලම් කරන්න කියලා. ඒ හැම එක්කෙනානු සෙල්ලම් කරන්න බෑ 15 දිනකට විතර යන්න පුළුවන්. සමහරක් වෙලාට මාව ගත්තම මම අවුරුදු 20ක් එක ප්ලේස් එකක් වෙන එක්කෙනෙක්ට ගන්න බැරි වුණා. එතකොට කොච්චර ළමයි ඇවිල්ලා ඒගොල්ලන්ට එන්න බැරි තත්ත්වයක් යනවා. ඒකින්ද ඉගෙනීමත් අතරින් දෙපා කරලා ඒකත් එක්කම මේක කරන්න ඔයගොල්ලන්ට ලක්ෂයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් ක්‍රිකට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පාසල් ක්‍රිකට් වලදී වේගපන්දු යවන්නෙක් විදිහට තමයි ආරම්භය මේකේ අතීතයේ ඉතිහාසයේ සඳහන් වෙන විදිහට. නමුත් සුනිල් ෆොනන්ට මහත්මයාගේ මැදිහත් වීමද ඔබ දඟපන්දු යවන්නෙක් බවට පරිවර්තනය වෙන්නේ. මොකද්ද ඒ රහස? පොඩි කාලේ ඉතින් ධම්මම හයියෙන්ම බෝකාන තමයි හිතෙන්නේ හැම එක්කම අවුරුදු 8ක් ඇද්දී. එතකොට බැට් ගන්නෙත් හයියෙන්ම ගන්න. ඒක තමයි පුරුදු වෙලා තියෙන. ඕන ළමෙක් ඒක තමයි ආසාව. ඉතින් මම අවුරුදු 13න් පාළේ එනකොට මට සුනිල් ෆර්නැන්ඩෝ කිව්වා මම එච්චර උස හිටියේ නෑ මම පොඩි හයියෙන් ඔයාට සීනියර් ලෙවල් එකට යනකොට ඔයාට ෆාස්ට් බෝල් ඇටියට කරන්න බෑ. ඉතින් ඔයා ස්පින් කරන්න මේ ස්පින් දාන්න කිව්වා. ඉතින් මම first time ball කරද්දිම මම දන්නේ නැහැ බෝල් එක ගම්ම ටර්න් වුණා. ඉතින් එදා ඉඳන් තමයි ස්පින් පටන් ගත්තේ හැම්බෙලේම. ඒකින්ද මට ගොඩාක් විකට්ස් ආවා. මං හිතන්නේ එයා තමයි අඳුරගත්තේ මට මේක හොඳයි කියලා. ඒ වගේ ඕගොල්ලන්ටත් chance එකක් ඒ සමහරකට coachesලා ඉන්නවා junior coachesලා. ඒගොල්ලන් දන්නවා ඕගොල්ලන්ගේ හැකියාව මොනවද කියලා. සමහරකට ඕගොල්ලන් හිතුවොත් ඒක හරි කියලා ඒක follow කරොත් සමහරකට ඕගොල්ලන්ටත් හරි දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද සමහරකට ඒක තමයි මම කිව්වේ coachesලා කියන එක හොඳට හාන්න. because coachesලා සමහර coachesලා cricket ගහලා නැතුව ඇති. නමුත් cricket ගහපු එක්කෙනෙක් හොඳ coach කෙනෙක් වෙන්නේ නැහැ. හොඳ coach කෙනෙක් හොඳ cricketer කෙනෙක් වෙන්නේ නැහැ. because අර coaching කියන්නේ වෙනම මේකක්. ඒ කියන්නේ ඒ දරුවගේ කොහොමද 100% ගන්න කියලා ඒ coach දන්නේ. දැන් අපි ගාපුවම අපි දාපුවම අපි හොඳටම ක්‍රිකට් ගහලා තියෙන ඉඳා අපිට ඒ patience එක නැහැ. ඒ කියන්නේ ඒ ළමයාව කොහොමද ගන්නෙ කියලා ඒ තැනට. So ඕගොල්ලන් ඇම්බෙලේම ඕගොල්ලන් coachesලා කියන එක ගොඩක් දුරට ආන්න එක තමයි මම කියන්නේ. බැට් කරන්නත් පුළුවන් හැබැයි නේද? නෑ නෑ බැට් කරන්න නම් බෑ. එතකොට මේ බැට් කිරීම අතෑරියයි ඇයි? බැට් කිරීම අතෑරියයි ඇයි? මොකද කතාවක් තියෙනවා මුල්ලට හොඳ පන්දු පහරක් වැදිච්ච නිසා පන්දු යවන්නෙක් ගින් එම් නිසා ඉතින් පස්සේ බැට් කරන එක අතහැරිය. බැට් කරන එක අතහැරිය කියලා. ඒ කියන්නේ මේ කවුරු හරි බෝල් කරද්දී බෝල පාරක් වැදිච්ච නිසා. එහෙම කතාවක් මේ ඉතිහාසයේ තියෙන කතාවක්. බැට්කිරි මැතේරියයි හැබැයි මම හිතන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 1000ක් විතර ගහලා තිනවා. එහෙම මේ නේද? 1000 runs විතර ගහලා තිනවා හැබැයි. නෑ 135 matches 1000 runs ගන්න බුලන් 10යි නේ ගන්න ඕනේ. නෑ බැට් කරන්න කියන්නේ බැට් කරන්න ටැලන්ට් එකක් තිබ්බා. අතරම පොඩි කාලේ මම හොඳට බැට් කරා. අව බෝලින් වලට කන්සන්ට්‍රේට් කරේ ඉඳා ඒ කාලේ දැන් තමයි ඔය 2020 ආපු ඉඳා තමයි මිනිස්සු ඔක්කොම batting, bowling, except Karani, coach Kinek, on the bowl again in Nang, wicket Ganone, Ekala Honda field Karandoni. Batsman Genig Nang, Honda Bat Canone, a field Karandone. Ekale, all rounders lag and a badia value and then T20 thin in the Ambelema coaches la Balane, all rounders lag and a Mankiane Eka, Iskole Kale, the Hatarin Donikila Mage Mate, Moko Bowleganic, talented Bowleganic Kwandanang. Yeah, bowling olungak concentrate ka none. Dekama concentrate ka, belava madi concentrate ka. I think samara kaya te vitara ye akiyavati enne. Ye akiyavati enne dekama karanna puluwang. But godak durata mate ekale akiyavati be hasavati be bowling ola. Batting ola akiyavati bat ekada concentrate karena. Then test match check ke magattama yam khawurari siya gahanna diyena nan mang defense karagena komari yara siya gahanna denawa. නැත්තම් මං අනිත් වෙලාවේ බලන්නේ කොයි වෙලෙත් කොහොමයි රන්ස් ටිකක් ගහලා පොඩක් ඉක්මනටම මම ඉන්න එකෙන් තේරුමක් නැහැ බෝල් කරන එක ඊට වැඩිය හොඳයි කියලා ගහන්න බලනවා රන්ස් ෂෝයිබ් බක්ත මේ ඊපෙරදත් මං දැක්ක විස්තර ਵਿਚාරයේදී කිව්වා ඔහු බෝලේ අතට ගත්තාම ඔහු පන්දුව ගත්තාන් පස්සේ මුරලි විකට් එකට ආපුවම මුරලි බෝලර් සෙන්ඩ් එකට ඇවිල්ලා කියනවනේ අනේ කරුණාකරලා මට හිමින් දාන්න මේ Mama, Boma Dupat Pitikar week, but a betting Mama, Agapella Pitikar week. Ehema Kiela, Muruli, betting and Giyama, are Himindana Bololta, Hai Hatari Parwal Ganol. Natrama Soibakta, Bolagetic Nam, Face Karnan, Ariamari, Kane, Dantamai, Boli machines, Arava, Komati, Nekasia, Atali, Akasia, Panada, Dadi, Purdu and the Puluan practice solar. Ekale Ema bowling machine Tibene, eating Soibakta Dandana bowlers later quick. Ekazia Panai Panaspy and Itagaga action awkward because Balanda Tamari, eating Koivelet, Mad Arjuna Yakiane, Giyama, and gave Adagandepa. Komari Berila out Telari and the Giela. Poko Evela Kiane, Bolkarnega Mata Etogota Mankoivelet, Bolit Aingvela, the Vagani, we could take a pen Vagani. විකට 800 ගැනීම සම්බන්ධයෙන් ආපහු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ විකට 800 ගැනීම විකට 800ක් නෑ 800ක් මං හිතලා ගන්නේ මේ ඉස්සල්ලාම හිතුවේ ෆස්ට් මැච් එක කොහොමද ගන්න කියලා ඒකේ කොහොමද එක විකට් එකක් ගන්න කියලා එතකොට ඒක ගත්තම මට තේරුණා එච්චර මං හිතපු විදියට අමාරුවක් නෑ මෙතන රැඳී සිටින්න පුළුවන් කියලා ඊට පස්සේ මැච් එකෙන් මැච් එක තමයි බැලුවේ. හැම වෙලේම කොහමද මම first 5 years drop වෙනවා in and out in and out. ඉතින් කොහමරි මැච් එකේ place එකක් ගන්න තමයි සෙල්ලම් කරේ. ඉතින් මේක කවදාවත් හිතුවේ නෑ 500 800 හැම වෙලේම හිතුවේ ලංකාව කොම් ටීම් එක කොහමද දිනවන්නේ. ඉතින් ඒක තමයි important උනේ. see කොච්චර ඔයා විකට් ගත්තත් වැඩක් නෑ ටීම් එක පරදුනොත් කවුරුත් ඔයාව ඇප්‍රීෂিয়েට් කරන්නේ ඔයා බෝල් කරලා මැච් එක දිනවන්න ඔයා විතර නෙමෙයි ටීම් එක ඔක්කොම එකතු වෙලා මැච් දිනන්න ඕනේ දිනනකොට තමයි මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරන්නේ තනියෙන් perform කරලා කියලා ඔයා 100ක් ගැව්වට මම විකට් 10ක් ගත්තන මැච් එක පරදුනොත් ඒකෙන් හගයක් නැහැ ඒකින්ද මම කියන්නේ ළමයින්ට ඇම්බෙලේම ඉතන්න ටීම් එක ගැන ඔයා 100ක් ගන්නත් ඕනේ නැහැ රන්ස් 10ක් හරි ඒ රන්ස් 10 සමාරක් කරලාට වටිනවා ටීම් එක දිනන්න So, a contribution is important. This is the way Arjuna Nanathunga, senior players, Munari contribute to the team, Dinanone, Ekale, Sellankare, and it takes a Tavekatama important that Tavekineko teammate gathered appreciate Karandone. Eage, Ea or Dinladineka, appreciate Karandone. Evage. ටික අපිට සීනියර් කාලේ දැන් මෙතනත් ඉන්නවා මාත් එක්ක ෆස්ට් ටුවර් රංජිත් මදුරසිංහයම ඉන්නවා ඒගොල්ලෝ ෆස්ට් ටුවර් ඉංග්ලන්ඩ් වලේම ගිය කට්ටිය ඒගොල්ලන්ගෙන් අපි ඉගෙන ගත්තා. ඉතින් ඕගොල්ලන්ටත් ඉදිරියට එයි කියන්නේ ක්ලබ් ක්‍රිකට් වල ගියාම සීනියර් ප්ලේයර්ස්ලා ඒ වගේම ගොඩක් ප්ලේයර්ස්ලා ඒගොල්ලන්ගෙන් පුළුවන් තරම් ඉගෙන ගන්න කොහොමද මේවන්නේ කියලා මේ ක්‍රිකට් ඇවිල්ලා ඉතන්න බෑ ඔයගොල්ලන් ඔක්කොම දන්නවා කියලා කියනවා තාම මම ඉගෙන ගන්නවා ඒ කියන්නේ හැම එක්කෙනාම ඉගෙන ගන්නවා මේ ක්‍රිකට් කියන්න බෑ හරි අමාරු ගේම් එකක් ඒ වගේම හැම වෙලේම ඉගෙන ගන්න ඕනේ හැම වෙලේම ඉස්සරහට යන්න හැම වෙලේම මම ඇවිල්ලා හොඳටම කරලා තින්නේ ලේසියද ආපෝ ඔයා වැටෙනවා ඒකින්ද හැම වෙලේම ඉගෙන ගන්න දේවල් So, ඒක තමයි අපි ඉගෙන ගත්තේ පොඩි කාලේ සීනියර් ප්ලේයර්ස් ලාගෙන් අපි ගොඩක් ඉගෙන ගත්තා ඒවා. ත්‍රිෂ්මාට අවස්ථාව. ත්‍රිෂ්මා හැබැයි සිංහ මේ ඉංග්‍රීසියෙන් කතා කරාට හැබැයි අය sorry I couldn't turn my neck is ඉන්දියානු සම්භවයක් ඇති කතක්. හැබැයි ලංකාවට ඇවිල්ලා මෙහි පදිංචි වෙලා ත්‍රිෂ්මා. Well, we'll go and ask a question in English now. For all of the young kids who are here in the audience, they are aspiring to hopefully one day captain the national team. Now, you're one cricketer who has been able to make your mark globally without even taking on the captaincy. So, we'd like you to share your message with these children. How can they make their mark on and off the field, even without a formal position of leadership in the team? See, I didn't... sometimes the leadership you want to see whether who is good leader in your team, right? At the time when I started playing, you know, Aravinda was, when I first tour was Aravinda, is a great leader, then Arjuna, then Sanath, then I was as a senior player, then we thought Mahela is better than anyone else to lead the side, so we gave to him, he's the better one. Then every time when we played cricket, at least we also recommend this the person to read. Whether he's senior or junior, doesn't matter how he leads the team. And also better to a leader should be a batsman. It's easier. Bowler is a little bit harder to lead. But as a batsman, it's easier to lead because you're not going to do any duty in the middle when you're fielding. When you're fielding, only the captaincy is important you have to use. So you have to be in the quiet place and you have to think about what others. If you are a bowler, you want to think about how you're going to bowl that, how you're going to think about the batsman, and you have to do that. So bowlers should not, even if the board is giving even, you should not take the captaincy because it is a burden for you. So for the batsman, definitely they can take. So we had great leaders like, you know, Kumar Sangakkara and Mahela. So I didn't want to be a leader because they can do the job. I has to be just a part of the game, and my job is to take wickets and try to win for that. So, if anyone thinking, if you are a leader only, you can make your name, that is a wrong theory. Because your performance will make your name, not the leadership. Leadership, even if you leader sometimes get, it's difficult for them because even if he performs, if team is losing, the blame comes to him. So that you have to take it a lot. So not because I am afraid of taking the blame, no, because I thought they were in our teams when I played 20 years of cricket. There were a lot of good leaders better than me. So you have to accept it. Sometimes some people are better than you. So you have to accept it because you can't be like ego and I am the best, I should do. I think in our generation, last 10 years, this was happening in our team. That is the downfall of Sri Lanka cricket because everyone wants to lead the team. If you see from 2015 to 2023 now, how many captains would have led the side? I can even, these 10 fingers is not enough to count the captains. When we led, I played for 20 years. Arjuna, Aravind only one season when I started, then Aravind the leader led. Then Arjuna led about 10 years. Then Sanath Jayasuriya for 4 years. Then in between, we didn't know who, after Sanath Jayasuriya went, Marwan took it for a while and Marwan got injured. Then Mahela took it. Then Mahela and then Ashan kept it only two years, only test he captained. So I think one season, one or two series, I think. Then if you see Mahela and Sangha, it's about 7-8 people for 20 years. Yeah, 10 years, you have more. So you have to find out who's the best leader. And the leader has to have a place in the side also. That is important because you can't play as a leader. So we had great cricketers who can keep their places in the side, and also they can be a great leaders. So I didn't have any problem to put myself to lead or anything. I was just want to do my duty. Dawagan amaruma batsman kauda hiti. Dawagan out karan amaruma batsman kauda. Apne international. No, me mai. Dawagan the backyane samarat dawas solte mata amaru enoa. One batsman ginikwa. Muko ekyanne wa ude nagittama wage body ekai mind ekai හැමදාම එක විදියට තියන්නේ නැහැ. ඔයා කොච්චර දක්ෂ වුණත් එතනට ගියාම පොඩි වෙනසක්. එතකොට මම මොනවද කරන්නේ? මගේ ඩැමේජ් එක අඩු කරා ගන්න බලනවා. ඒ කියන්නේ මට අද අර කියන තරම් හොඳට බෝල් ගන්න ඔයා හිතුවත් සමානකවට යන්නේ නැහැ. බෝල් ගන්න බෑ. ඒ කියන්නේ ඒක හැමදාම different day different වෙනවා. මම සමාන ටෙස්ට් මැච් වල පළවෙනි දවසේ එක විකට් එකක්වත් ගන්න නැහැ. Again, over 25 විතර දාලා runs 55ක් අඩු කරන runs වලින් දාලා ඊළඟ දවසේ උදේ යාම over 5ක් දාම විකට් පාක් වෙනවා. අනේ ඒ වගේ තමයි. ඒ ඇවිල්ලා ඔයා අතාරින්න හොඳ නෑ ගේම් එක. ටෙස්ට් ක්‍රිකට් වල මම කතා කරන්නේ. ඔයා අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට තමයි එන්නේ. ඒ දවා ගන්න බැරි ඒ තත්ත්වය එනකොට දවා ගන්න බැන්නා. මට නම් අමාරුම බෝල් කන්න උනේ මං මේ play කෙනෙක් හැටියට විරේන්ද්‍ර ශේවාග් because එයා ඇවිල්ලා එයාගේ mindset එක different. අනිත් අය වගේ නෙමෙයි. එයා out වෙනවට out වෙන එක ගැන වැඩි හිතන්නේ නැහැ. එයා ඇවිල්ලා හරියට strokes play කරනවා. ඒ කියන්නේ කවුද බෝල් කරන්නේ කියලා බලන්නේ නැහැ. එයා attack කරනවා. එයා මම දැක්ක සමහරක් වෙලාවට 95 තියලත් 6ක් ගන්න කියලා out වෙලක් තියෙනවා. ඒ chance එක එයා ගන්නවා. So එයා dangerous. ඊට පස්සේ Brian Lara අපිත් එක්ක හුඟක් හොඳට ශ්‍රී ලංකාවේ double hundreds, they got the Tunado Galatina. So, Edina Gakamaruna, Namut, but E. Velawe theatre, Samarada Solter, Hundoma batsman la easy Venoa, Samarada Solter, and Evaki Venasino. Then Lankawe can me Sri Lankawe may domestic Gandhi. Domestic Ghana, Hame. එම බැලුවොත් මම සෙල්ලම් කරලා තියෙන්නේ මං පළවෙනි කාලේ විතරයි ෆස්ට් ක්ලාස් වැඩිසේ අම්බෙලේම මැචස් ගානින් ඉඳා මං වැඩියෙන්ම ෆස්ට් ක්ලාස් ගහලා නැහැ මේ පළවෙනි සීසන් එකේ විතර මැච් 8ක්ද 9ක්ද ගැව්වා එතකොට අපිට අම්බෙන්නේත් නැහැ ඔය ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා අම්බෙන්නේ සාමාන්‍යයෙන් බිකෝ ගොඩාක් අය ඒ කාලේ ගහන්නේ SSC NCC ඒ වගේ ලොකු ක්ලබ් වලට විතරයි ඉතින් මම ගෑවේ ටැමිල් යුනියන් වල එතකොට අම්බෙන්නේ නැහැ වැඩියෙන් එහෙන් බලපුවාම දැන් ප්‍රැක්ටිස් වල බලපුවාම මම හිතන විදියට අමාරු කට්ටිය ඇවිල්ලා සංගක්කාර හොඳට කියවනවා මාවනතපතු තමයි බෙස්ම ඊට පස්සේ අරවින්ද මහල හොඳට ස්පින් එකට ගන්නවා අනික් කට්ටිය නම් සමහරක් කාට බලන්නේ නැහැ වැඩි බෝල සනත්යෙන් බෝලේ බලන්නේ නැහැ වැඩි ඒ වුණාට ගන්නවා ඒ එයාගේ හැටි ඒ so අපේ කට්ටියට අමාරුයි මොකෝ ඒගොල්ලන් හැමදාම මම බෝල් කරනවා ප්‍රැක්ටිස් කරනකොට ඒගොල්ලන් අපේ කට්ටියට අමාරුයි but outside players ලා මට ගාල් නැතිඳා අන්තිමට පොඩ්ඩක් ලේසි වුණා මං අය කියන 2008 න් පස්සේ IPL ගාපුවාම ගිහිල්ලා චෙනයි වල බෝකාදී අපි බෝල් කරනවානේ ඒගොල්ලන්ගේ players ලට ඒක ඒගොල්ලන් advantage එකක් වුණා ඒ ආරෙන්ඩ මං හිතන්නේ අනිත් පට්ටිය එච්චර හොඳට සෙල්ලම් කරයි කියලා මම බෝ කරද්දී But අපේ ලංකාවේ කට්ටිය නම් උදේ ශ්‍රී ලංකාවේ. ඔබ ආරම්භයේදී කිව්ව මේ අවසන් ප්‍රශ්නය මුලින් කිව්වා ඒ කියන්නේ ඒ කාලේ පහසුකම් තිබුණේ නැහැ ෆැසිලිටිස් තිබුණේ නැහනේ. ෆැසිලිටිස් එකෝ එකක් එනවා. ඔව්. ෆැසිලිටිස් තිබුණේ නැහනේ මුලින්. ඔව්. දැන් හැබැයි පුදුම ෆැසිලිටිස් ටිකක් තියෙනවා. ඒ එහෙම තිබිලත් සමහරුගේ performance එච්චර හොඳ නැහැ. නමුත් පාසල් ක්‍රීඩකයන්ට දැන් මං හිතන්නේ සෑහෙන්න දේවල් තියෙනවා. දැන් මේ වෙලාවේ මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ මොඩර්න් ක්‍රිකට් එකේ මේ වගේ අපේ ක්‍රීඩකින්ට ක්‍රීඩිකාවන්ට දෙන්න තියෙන උපදෙස් මොකක්ද ඔබේ අත්දැකීමත් එක්ක මම හිතන්නේ දැන් මම දැන වැරදියට ගණිත දන්නේ නැහැ සමහරක් අය මම කියන විදිහට මම මට පේන විදිහට නම් සමහරක් වෙලාවට ඉස්කෝලේ ක්‍රිකට් වැඩි ගහනවා මැචස් වැඩි ඒ කාලේ ගැව්වේ වීකෙන්ඩ්ස් වල විතරයි එතේ කියන්නේ ස්ටඩීස් වලට දෙනවා ටයිම් එකක් ඊට පස්සේ වීකෙන්ඩ් වල ප්‍රැක්ටිස් උත් යන්නේ ආෆ්ටර් ස්කූල් 3 දැන් ඇවිල්ලා උදේ පාන්දර ඉඳන් ඇඳෑ වෙනකන් ක්‍රිකට් ගහනකොට ඒ ළමයාට සමාජයට එපා වෙනවා ඒ තත්ත්වයට සමානක් කරලාට යනවා ගොඩක් ළමයි මොකෝ ටැලන්ටඩ් ළමයි ක්‍රිකට් අතාරිනවා. මොකෝ හේතුව ඒගොල්ලන් මානසික වැටෙනවා. ඒ කියන්නේ මේ ගේම් එකමයි තියෙන්නේ මුළු දවසෙම. ඒකින්ද මං කියන්නේ ওই පාසල් සංගම වලට පුළුවන් නම් ක්‍රිකට් ටික පොඩ අඩු කරන්න. ඒකෙල්ල කම්පිටිෂන් දාන්න එපා. ෆ්‍රෙන්ඩ්ලි ගහන්න. ඒ කියන්නේ 2-day matches ගහන්න. Tournament matches කරන්න. එතකොට tournament matches දාපුවම coaches ලගේ අතරේ තරංගයක් ඇති වෙනවා. එතකොට එයා බලන්නේ කොයි වෙලෙම talented bowlerයි talented batsmanවයි බලන්නේ all rounders තමයි ගඩම්ම pick කරන්නේ. එතකොට ඔයා all rounders ලා එක වැරද්ද කියන්නේ මේගොල්ලන්ගේ මේ system එකේ ඇති. එතකොට pick කරනකොට වෙන්නේ ලංකා team එකට යනකොට ඒගොල්ලන් school cricket වල හොඳට කරයි. එතනට ගියාම ඒගොල්ලන්ගේ ටැලන්ට් එක හරියටම පාවිච්චි වෙලා නැහැ ඉස්කෝලේ ක්‍රිකට් වලදී භාගයට භාග දෙක කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපිට මාරු කරන්න පුළුවන් නම් මම දන්න විදියට දැන් නම් ඉස්කෝලේ ඉඳන් under 19 ඉඳන් එක්කෙනෙක්ටවත් ලංකාවේ ක්‍රිකට් වලට ගහන්න බෑ. දැන් ඉන්න කට්ටියට. ඉස්සර අපේ ක්‍රිකට් වල ක්ලබ් ක්‍රිකට් වලින් නෙමෙයි ක්‍රිකටර්ස් ආ ප්‍රොඩියුස් කරේ ඉස්කෝලේ වලින්. ඒ කියන්නේ අර්ජුන පවා, මහේලා පවා හැම එක්කෙනාම Under 19 ने गाना गावा मामा उन्हत Under 19 ने गाना गावा मम्मा first tour के गया एकाले दाहक गांड हरी हमारी विकट सिया गांड हरी हमारी मोको matches थी ने दात उन्हाई दात राई एके perform कर बुकाटे उठे ना इतने एक इंदा मामा क्या ने में लामाइन टे वर्दी क्या ने लामाइन में हैडा गई लती है ना एक अन्य ए system में का दलती है ने ए system में का मारु करोत मांगितान ने गोड़ाक लामाई मीटे वैडिया उनांदु वही මොකෝ ඒගොල්ලන්ට ගොඩාක් මැචස් වි ගොඩාක් ප්‍රැක්ටිස් වි ආපුවම ඒක එපා වෙන ගතියක් එනවා. ඒ කියන්නේ මේ ගේම් එක එපා වෙනවා. එපා වෙනවා මානසික එපා වෙනකොට එතකොට ඒගොල්ලන් අතාරිනවා. ඉතින් මම කියන්නේ ඒක ඉන්ට්‍රස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දෙන්න ඕනේ මැච් 7-10ක් විතර. මට මැච් එකක් එනවා මේක ඉම්පෝටන්ට් මේකේ මම මේවා කරනවා. ප්‍රැක්ටිස් කරනකොටත් ලිමිට් කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ එහෙම කරොත් ගොඩාක් දියුණුවක් ඇති වෙයි කියලා පාසල් ක්‍රිකට් වල. ඉතින් ඒක මං හිතන්නේ ක්‍රිකට් බෝඩ් එකක් දැන් හිතන්නේ පාසල් ක්‍රිකට් එක එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ දෙගොල්ලන්ම පොඩි කතා කරලා ඒගොල්ලන්ට පුළුවන් නම් මේ වගේ පොඩි පොඩි දේවල් ටික වෙනස් කරන්න ටූර්නමන්ට් අනිත් එක ටූර්නමන්ට් 2-day match එකක් ගාපුවම එක over 60 overs තමයි බැට් කරන්නේ. ඒ කාලේ එහෙම නැහැ. full match එකම බැට් කරනවා නම් දවස් දෙකම බැට් කරනවා අනිත් side එක. ඔයා ඕන out කරා ගන්න. point system එකක් නැහැ. एक बालान्य outright कोच्चरा matches का आने एक लंदन में champions आती है तो अंतिम वाले award ceremony वाले तो बाटा वाले में तेरे ने आप इगाने काले में school boy के टॉक में तीब्बा ये तो कोड कोच्चरा outright दिन ना आते ये outright दिन ने एक इन दमाई वाले में के ने matches किया दिन लतीन आते केला मामा में किन आते में माम सन्नांतनी शांति माउर देगा आदि matches दाहतरा ये हुई आप ही एक आप ही नामे आम outright दिन ना एक इंदा तमाई उक्कम अवॉर्ड्स टी कापी दीन्ने सनातन निस्सके काले अनेवागे आनंद नालंद मावन लगाना काले तेमाई इतिंग ये तात्त्य टे गेनियाँ ने पुलवान नांग स्कूल क्रिकेट भाई मैं कनांग जूनियर क्रिकेट नांग वन डे क्रिकेट दाला 50 ओवर गाने का प्रश्न नहीं भाई यार 2-day क्योंकि under 19 ने का मम्मी अन्ने बैडिया दान न तो सामान्य इधर मंकी ने इधर पुल्डा करला पान पुलवान नांग අවුරුදු දෙක තුනකින් ලොකු දියුණුවක් ඉස්කෝලේ ක්‍රිකට් වලින්ම ලංකාවට ප්‍රොඩියුස් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි. අපි මුරලිට හොඳ අත්පොලසනාද පෙරනම්ම බොහොම ස්තුතියි. ඔබේ වැදගත් අදහස් ජීවිතේ ලබාගත්ත අපිට ලැබුණු බෙහෙවින්ම ස්තුතියි. මම ඔක්කොටම සුබ පතනවා ඔක්කොම මේ අවෝඩ්ස් ගත්ත කට්ටියට. මේ වගේම ඔයගොල්ලන් ඉදිරි කාලෙත් ඔයගොල්ලන් අවෝඩ්ස් ගනි. ඒ වගේම ලංකාවට කොමාරි මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා මේකෙන් ඉඳලා තමයි ඔයාලට ඉදිරියට ලංකාවට ශ්‍රී ලංකාවට බුලන්නේ all the best පුළුවන් තරම් මම කියන්නේ coaches ලා කියන එකයි discipline එකයි තියාගන්න definitely ඔයාලන්ට ලොකු ගමනක් ක්‍රිකට් වල යන්න පුළුවන් බොහොම ස්තුතියි